ආයුබෝවන් කියලා පිළිගන්නවා SLEDU@YouTube නාලිකාවට. අද මම අරගෙන ආවේ මේ කාලේ ගොඩක් වැදගත් වෙන මාතෘකාවක් ගැන කතා කරන්න. ඒ තමයි දෙමළ කතා කිරීම, ලේවීම සහ කියවීම ගැන. ඉතින් අපි සිංහල ජනතාව විදිහට අපේ භාෂාව ගැන අපිට ලොකු අභිමානයක් තියෙනවා. හැබැයි මේ අභිමානේ තියෙන්නේ වවුනියාවෙන් පල්ලෙහාට කියලා කිව්වොත් ඔයාලට ඒ දේ පිළිගන්න සිද්ධ වෙනවා. मन्नारम किलिनोच्ची वाउनिया मुलेती व्यापने वगेम त्रिकुणामले मडगलपु वगे प्रदेश वाले गुड़ा किन्नी देमल मुस्लिम सहोदर जनता इतिंग ए अपिट सिंगले वितरा कथा करला पुलुवां कमक ने ए कट्टियत तक गणतुन करन ए प्रदेश वाले गिहिल्ला अपे अवस्थावें इष्ट करयान इतिंग ए दे मम अध्यक्षीमें दकल तीनो ए वगे तनकर गियाट पस्से දෙමළ භාෂාව කතා කරන්න බැරුව දෙමළ අය ඉන්න තැනක පත්තන අපහසුතාවේ මඳාකාරම මම දන්නවා. ඉතින් ඔයාලට දෙමළ කතා කරන්න කියවන්න පුළුවන් කෙනෙක් නම් ඔයාලා විශේෂ කෙනෙක් වෙයි දෙමළ කතා කරන්න බැරි අය ළඟ. ඉතින් උදාහරණයක් විදිහට යාපනයේ ට්‍රිප් එකක් වගේ ආවොත් එහෙම ඔයාලට දෙමළ කතා කරන්න පුළුවන් නම් ඇත්තටම ලොකු පිළිගැනීමක් ලැබේ. හොඳයි මගේ බලාපොරොත්තුව ලස්සනට දෙමළ කතා කරන්න පුළුවන් කෙනෙක් කරන එක එක දිගටම රැඳිලා ඉන්න මගේ YouTube නාලිකාවත් එක්ක අමාරුවක් නැහැ දෙමළ ඉගෙන ගන්න සරල රටාවලින් පහසුවෙන් ඉගෙන ගන්න පුළුවන් YouTube එකේ ෆිල්ම් එකක් කාටුන් එකක් එහෙම නැත්නම් නාට්‍යයක් බලන වෙලාවෙන් ඔයාලා විනාඩි 15ක් වෙන් කරගන්න ඔයාලගේ බුද්ධිය වෙනුයි ඒ විනාඩි 15න් භාෂා දෙකක් කතා කරන කෙනෙක් කරන්න උවමනා වෙන දනුව මම දෙන්නම් ඔයාලට ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට मुलिम मम वेमर अक्षर होली कोहमद पहासुला दिमल अक्षर होली संपूर्ण अकुर तुंसी हतली सतक मे अकुर तुंसी हतली सतिंग मे वीडियो की वेलटे अकुर एक तिहा उगन इधि अकुर इकन कलिंग अति बल पिम बाविते कोहमद करा पिम मुनाद එතකොට මම මෙතන සිංහල පිල්ලම දාලා තිනවා ඊටසේ ඒ වගේම ඒකට එන දෙමළ පිල්ලම දාලා තිනවා මේ උදාහරණයක් දෙක ඇල පිල්ල තින එකට භාවිතා වෙන්නේ දෙමළෙන් මේ ඇරෙව්ව කියන මෙන්න මේ පිල්ලම ඔයාලට පේනවා ඇති ඊටපස්සේ ඉස්පිල්ල තිනවා මේ ඉස්පිල්ලට දෙමළෙන් මේල් තනි මිසිරි කියන මෙන්න මේ පිල්ලම තමයි භාවිතා වෙන්නේ හරි ඊට පස්සේ මේ දීර්ඝ ස්පිල්ල සමහර වෙලාවට පොඩ්ඩක් පේන්නේ නැති වෙයි මේ දීර්ඝ ස්පිල්ලට මේල් සුලි විසිරි කියන මේ දෙමළ ස්පිල්ල තමයි භාවිතා වෙන්නේ. එතකොට පාපිල්ල පාපිල්ල කීල් තනි විසිරි කියන මෙන්න මේ පිල්ලම තමයි භාවිතා වෙන්නේ. එතකොට දීර්ඝ පාපිල්ලට කීල් සුලි විසිරි කියන මේ පාපිල්ල භාවිතා වෙනවා. එතකොට කොම්බු කොම්බු ඔත්තේ කොම්බු කියලා කියනවා. මේ කොම්බු දෙක නම් හඳුනා ගන්න ලේසි දෙකම එක සමාන නිසා ටිකක්. එතකොට සිංහල භාෂාවේ අපි භාවිතා කරන්නේ මේ කොම්බුවයි හල්කිරීමයි දෙකම දෙකක් විදිහට. නමුත් මේ මම අපර සුදුවට දාලා තියෙන වලට හඳුනා ගන්න පහසු වෙන්නේ. එතකොට කොම්බුවයි හල්කිරීමයි දෙකටම දෙමළ භාෂාවේදී ඉන්නේ एक पिल्लम एक इरटे कोरटे को युगल कोंब एक अभी वैद्य वगे की अदास अभी युगल कोंब दिमल भाषा में सांगली कोंबू की मेन मे को विभागा ले हाल की रीमा टेन्ने दिमल भाषा में पुल्ली गेने में
තිත කොළ පාටින් පෙන්නලා තින්නේ තිත එතකොට ඇලපිල්ලට ඇරව කියන මේක ඊට පස්සේ ඉස්පිල්ලට මේල් තනි විසිරි කියන මේ පිල්ලම දීර්ඝ ඉස්පිල්ලට මේ සුලිසි සුලි විසිරි කියන මේ පිල්ලම ඊට පස්සේ පාපිල්ලට කීල් තනි විසිරි කියන මේ පිල්ලමත් දීර්ඝ පාපිල්ලට කීල් සුලි විසිරි කියන මේ පිල්ලමත් කොම්බුවට උත්තේ කොම්බු කියන මේ පිල්ලමත් ඊට පස්සේ කොම්බුව සහ හල්කිරි මේ දෙකටම මේ ඉරට්ටේ කොම්බු කියන මේ කොම්බුවත් ඊට පස්සේ යුගල කොම්බුවට සංගිලි කොම්බු කියන මේ පිල්ලමත් ඊට පස්සේ කොම්බු සහ ගහිනු කිත්ත කියන දෙකට ඔත්තේ කොම්බු සහ ල වඩව කව් ඊට පස්සේ බව් වගේ අදහස් එනකොට අපි යොදන්නේ මේකයි ඊට පස්සේ හල් කිරීමට මෙන්න මේ පුල්ලිය එහෙම නැත්නම් තිත ඔය කියන්නේ අපේ භාෂාවෙන් කියන තිතක් මේ පුල්ලි කියලා කියන්නේ තිත කියන එකට එතකොට මේ තමයි දෙමළ භාෂාවේ කොටන අකුරක් මොන විදිහට තිබුණත් පිල්ලමක් භාවිතා වෙනවා නම් මෙන්න මේ පිල්ලම් ටික තමයි භාවිතා වෙන්නේ එතකොට මම ඉස්සෙල්ලා පටන් ගන්න අකුර තමයි ප. එතකොට සමහරවිට ඔයාලා කල්පනා කරන්න පුළුවන් ඇයි මේ ස්වර කියන කොටසෙන් පටන් ගන්නේ නැත්තේ? උදාහරණයක් විදිහට ඉස්කෝලේ උගන්වන ආන ආවන්නා ඊනා ඊවන්නා කියන දේවල් වලින් පටන් ගන්න තෙන්නේ පටන් ගන්නේ නැත්තේ කියලා. නමුත් මේ දේවල් වලින් පටන් ගත්තොත් ඔයාලට ගොඩාක් කාලයක් යනවා අකුරු ටික ඉගෙන ගන්න. නමුත් මේ ක්‍රමේ ඉගෙන ගත්තට පස්සේ ඔයාලට අකුරු 347 සරලවම ඉගෙන ගන්න පුළුවන්. එකම රටාවක් තමයි මේ අකුරු 347ටම තියෙන්නේ. අකුරු එකක් දෙකක් ඉගෙන ගන්නකම් අමාරුයි. නමුත් එතනින් එහාට ඔයාලට රටාවක් වුණාට පස්සේ හරිම ලේසි. ශබ්ද විතරයි ඔයාලට අකුරක ඕන ඊට පස්සේ ඔයාලා ඒකේන විදිහ දන්නවා. හොඳයි. මේ තමයි ප බ අක්ෂර කාණ්ඩය. මේ තියෙන ප අකුර. ඊපස්සේ ප. එතකොට පයන්නට ඒක උතුලා තිනු ඇරවුව කියලා කියන්නේ. එයාලා පිළම සිංහලෙමුත් දාලා තිනු. මේක තමයි රටාව. ඒතර ඔයාලා ඉස්සරහට යනකොට ඔයාලා අකුර දැනගත්තට පස්සේ මේක ඇවිල්ලා ඉන්න අකුරු දෙකක් එනවා. ඒතර මේ ප කියන එක ප શબ્දේ සහ බ શબ્දේ කියන දෙකම එනවා මේ අකුරේ. ඒතර ප බ කියන දෙකටම දෙමළ භාෂාවෙන් එක අකුරක්. ඊළඟ අකුර තමයි ය. එතකොට ය අක්ෂර කාණ්ඩය. එතන මේ විදිහට තමයි ය අකුර ලියන්නේ. ඊපස්සේ අර විදිහමයි ය. ඊපස්සේ ඇලපිල්ල එහෙම නැත්නම් අර ය. ඊපස්සේ ඉස්පිල්ල එහෙම නැත්නම් මේ තනි විසිරි ඉ. ඊපස්සේ දීර්ඝ ඉස්පිල්ල ජයන්ට දීර්ඝ ඉස්පිල්ල එක තියෙනවා ඉ. කීල් තනි විසිරි යු. ඊපස්සේ කීල් සුලි විසිරි යු. ඊපස්සේ ඔත්තේ කොම්බුව යේ. ඉරට්ටේ කොම්බුව යේ. ඊපස්සේ යයි. යෝ යෝ යව් ඉ. අනේ එහෙම තමයි මේ શબ્ද එන්නේ ඉ කියන එක තමයි එන්නේ. එතකොට ය යා යි ඊ යු යු යේ යේ යයි. යෝ යෝ යව් ඉ අන්නේ ඒ શબ્ද තමයි එන්නේ එතකොට. හරි. එතන හරි ලේසියි මේක තමයි දිගටම යන රටාව. බලා ගන්න ඒක තුනේ පිල්ල මොකක්ද කියලා. ඇල පිල්ල. මම මේ සිංහලෙන් කියන්නම් ඔයාලට ඒක බලා ගන්න පිල්ලම් බලන ගමන්. ඇල පිල්ල, ඉස් පිල්ල, දීර්ඝ ඉස් පිල්ල, පා පිල්ල, දීර්ඝ පා පිල්ල, කොම්බුව. ඊට පස්සේ කොම්බුව සහ හල් කිරිමත් එක්ක එන කොට ඒක ඉරට්ටේ කොම්බුව. ඊට පස්සේ මේක සංගිලි කොම්බුව. ඒ කියන්නේ කොම්බු දෙකට එන එක. ඊට පස්සේ ඔත්තේ කොම්බුවයි ඇරෙව්වයි. ඊට පස්සේ ඉරට්ටේ කොම්බුවයි ඇරෙව්වයි. ඊට පස්සේ ඔත්තේ කොම්බුවයි මේක ල වඩව කියලා කියන්නේ මේක කොම්බුවයි ගයින් කිත්තයි. හරි.
अक्षर कांड मेतीन व अक्षर कांड इतर बलाकांड मुहम्मद व अकुर लिया निकला मेतीन मे विद्यट आवा अकुर लीन विद्या प्रोडक्ट बलाकांड इतकोटे व अकुर ते विधि हमाई व वा वि वि उ उ वे वे वै वो वो वाव उ अनेम तमाइने उ इतकोटे वयलाट व अकुर अंदुनागतल वासी හරි ලේසි ආරවකම වා වෙනවා ඊට පස්සේ මේල් තනි විසිරා කාඩ පස්සේ වි වෙනවා හිතර ඒ විදිහට තමයි රටාව යන්නේ ව වා වි වි උ උ වෙ වේ වයි ව වෝ වව් උ හරි එතකොට මේ බලා ගන්න මේ යන රටාව ඒතර කොහොමද අපර ලියන්නේ කියලා බලා ගන්න बलम अभी इलांग अकुर लेने क्रम डबला इट पास मे कहते गि गिंदु अंगीनकूट हर सामान्य अंगीनकूट अवसान शब्द मे आकुरी बला अरे पिल आवाट पास अकूर शब्द वेन्नी बला गुड़ पेद अकूर अंदर गंड अकूर ऐन पिल आवाट पास अकूर शब्द वेन विधि अंदर गंड गल मेके रो रव इर हरि इधर वाले बड़ी गैटल वक्के अरे वो अथारी स्पील लटे ना अरे वो अथारी समावेन एलपील लटे ना अरे वो अथारी स्पील लटे ना मेल तानी भी सीधा अथारी देर की स्पील लटे ना अथारी में तो ना को केला ही देने पुलवा में तो ना में तो ना सामान्य रे अकुरी बड़ी वैन सकते ना एक बाला गांडे रे अकुर अरे पल है केल तानी भी सीधे नहीं मनत ना පාපිල්ලට පාපිල්ල වෙනස් විදිහ තමයි ඉන්නේ ඒක චුට්ටක් බලාගන්න. ඉතින් මේකෙත් ඒ වගේ ඒ විදිහම අගට ගැටයක් කියලා තිනවා දීර්ඝ පාපිල්ලට. හරි. එතකොට ර ර රි රි රු රු රේ රේ රයි රු රෝ රව් ර. හරි. ඒකයි යන රටාව. लो लो लव इल
තුර ඒ රටාව වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහමයි ඔයාලා ශබ්දය ඔයාලට ආවන. එතකොට ඒකට ෆිල්ම් එක තුනට පස්සේ මොන විදිහේ අකුරේ ශබ්දයක් එනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ල ලා ලි ලි ලු ලු ලෙ ලේ ලයි ලො ලො ලව් ල්. එතකොට ඒ රටාවෙත් එහෙමයි. ඒක ඒ අකුරේ ල අකුර යන්නේ ඒ විදිහට තමයි. හරි අපි බලමු ඊළඟ අකුර මොකක්ද කියලා. එතකොට ම අකුර ම අක්ෂර කාණ්ඩය තුන ම අකුර කියන්නේ මෙහෙම පල් හැටියක් වගේ ආව. ඊට පස්සේ එහෙම ගියා. ඒ දෙයින් විදිහ පොඩ්ඩක් බලා ගන්න. ම මා මි මි මු මු මෙ මේ මයි මො මෝ මව් උම්. හරිනේ. ඊට මේකෙත් අර පොඩි වෙනසක් තියෙනවා. පාපිල්ල එහෙම නැත්නම් දීර්ඝ පාපිල්ල සහ පාපිල්ල එදිලා එනකොට මු අර මයන්න ලියපු විදිහටම තව පල්ලෙහින් පොඩි කොක්කක් උඩට දාන්න තියෙන්නේ. ඒ විදිහට බලා ගන්න. ඊට පස්සේ මු කියන එකත් ඒ විදිහමයි. එතකොට මේ තමයි ම අක්ෂරය. එතන ම මා මි මි මු මු මෙ මේ මයි මො මෝ මව් උම්. හරි ගොඩක් අකුරක් ගැන ගොඩක් වෙලා කාර කතා කරන්න විදිහ නැහැ. දැන් ඔයාලට රටාව අහුවෙලා තියෙන්නේ. රටාව පොඩ්ඩක් හොඳට ඔළුවට දාගන්න. එතකොට හරි ලේසි. එතකොට මේ ල. එතකොට ල අකුරු තියෙන තුනක් දෙමළ භාෂාවේ. දැන් මම ඉස්සෙල්ලා එක අකුරක් කරා. ඊට පස්සේ ඒක අර ල වඩව එක වගේ ල අකුර. ඊට පස්සේ මේක මයන්න වගේ තියෙන ල අකුර. ලීන් දිහ පොඩ්ඩක් බලා ගන්න. මයන්න විදිහටම ආවා. ඊට පස්සේ මේ පැත්තට පොඩි කැලලක් දැල් නැවත එහෙම යටින් ආවා. එතකොට මේක මව්වලව් ල කියලා තමයි කියන්නේ. ල ලා ලි ලි ලු ලු ලෙ ලේ ලයි ලො ලො ලව් ල්. ලව් ල්. හරි ඒකත් ඒ විදිහමයි. එතකොට ල අකුර බලා ගන්න. එතකොට ට එහෙම නැත්නම් ට ඩ අක්ෂර කාණ්ඩය කියලා කියන්නේ මේ අකුරෙන් සිංහල භාෂාවේ අකුරු දෙකකට භාවිතා වෙන. එතකොට ට අකුර සහ ඩ අකුර. එතකොට ඩ ට අකුරේ දෙන්න මොන වගේ තැනකද, ඩ අකුරේ දෙන්න මොන වගේ තැනකද කියලා මම ඉස්සරහට ඔයාලට උගන්වන්නම්. ව්‍යාකරණ නීති ටිකක් තියෙනවා මේ අකුරු යෙදෙනකොට. ඒක හරි සරලයි ඉගෙන ගන්න පුළුවන්. එතකොට ට තා ටි ටි ටු ටු ටෙ ටේ ටයි ටො ටො ටව් ඉට්. හරිනේ. එතකොට මේකේ තියෙන මේ ට ඒක අර විදිහමයි. පිල්ල මේ වෙනසක් කියලා නැහැ. නමුත් පිල්ලම ආපු තැනේ පොඩි වෙනසක් තියෙනවා ඒ අකුරේ හැඩෙත් එක්ක. හරි ටී. එතකොට ටී කියන්නේ තේ විදිහම. ඒක පොඩ්ඩක් බලන්න. ඊපස්සේ මේ ටු ඉරි කැලලක් එක්ක අර විදිහමයි. ටූටි වෙනස්කමක් එන්න පුළුවන්. ඔයාලා අර මුලදී ඉගෙනගත් අකුරු වලට වඩා. නමුත් ඒක ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්. හරි තා තා ටී ටී ටු ටු ටේ ටේ ටයි ටො ටො ටව් ඉට්. හරිනේ. ඊට පස්සේ ඊළඟ අකුර මේ තමයි ස ච ජ අක්ෂර කාණ්ඩ කියලා කියන්නේ. මේ සිංහල භාෂාවේ තියෙන මෙන්න මේ අකුරු තුනටම දෙමළ භාෂාවේ ඉන්න එක අකුර. මේ ස කියන අකුර. ඒක ස ච ජ තුනටම භාවිතාන්නේ මේ අකුර. පොඩ්ඩක් ලීන විදිය බලා ගන්න. මෙන්න මේ ආකාරයට තමයි එන්නේ. හරි. ඊට පස්සේ මේක ඇවිල්ලා ස ස සි සි සු සු සෙ සෙ සයි සෝ සෝ සව් ස්. එහෙම නැත්නම් ඉච්. එතකොට ච ච චි චි චු චු චෙ චෙ චයි චෝ චෝ චව් ඉච්. ඒ විදිහට ජ ජ ජි ජි ජු ජු ජෙ ජේ ජයි ජො ජෝ ජව් ඉජ්. අන්න ඒ විදිහට අකුරු තුනක් මේක පාවිච්චි කරන්න පුළුවන්. ස
සිංහල භාෂාවේ තියෙන මේ අකුරු තුනටම මේ ස කියන අකුර හරි ඉතින් අද වීඩියෝ එකෙන් මම මේ අකුරු ටික විතරයි උගන්වන්නේ හොඳයි මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අකුරු 130ක් අරගෙන ආවා ඉතින් මම මේ දෙමළ භාෂාව කියවීම සහ ලිවීම එක කොටසක් විදිහට කතා කිරීම තව කොටසක් විදිහටත් කරගෙන යනවා එතකොට ඊළඟ වීඩියෝ එක දෙමළ භාෂාව කතා කිරීමට අවශ්‍ය වෙන කරුණු පිළිබඳ වීඩියෝ එකක් ගේනවා ඉතින් මේ මගේ පළවෙනි වීඩියෝ එක අඩුපාඩු ගොඩක් ඇති ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න ඒ වගේම දිගටම මගේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න subscribe කරන්න ඒ වගේම bell icon එක click කරන්න වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන් ඉතින් නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලට සුබ දවසක්.